ඒනිසාලමයි විභාගෙ ලියනවා කියන්නේ එක පාඩම් කරනවා කියන්නේ එක පන්ති ඇවිල්ලා දැනුම ගන්නවා කියන්නේ තව එකක් මේවා කාරණා කීපයක් පැහැදිලිද රයිට් පාඩංකරද්දී නිදිමතයිනේ කම්මැලිනේ ටිකක් වෙලා ඇදී එපා වෙනවනේ අනේ සර් විසඳුමක් කියන්නකෝ දැන් මේක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ පාඩංකරද්දී නිදිමතයිනේ කම්මැලිනේ ටික වෙලාවක් ඇදී එපා වෙනවනේ ඉතින් මේක ළමයි අර අකමැත්තෙන් කරන්න ගියාමනේ මේ වැඩේ වෙන්නේ දැන් ඔයාට මම ඔයාලට ලේසි උපක්‍රමයක් කියන්නා මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි මට ඒ ලෙවල් කාලේ අමාරු බීයේ මොකද පාඩම් කළාට වැඩිය මතක හිටින්නේ සහ පාඩම් කරද්දී ඒතර මට හරි බෝරින් ඒ නිසා මම මේක ඉන්ට්‍රෙස්ටිං විදියක් හොයාගන්න දෙපේ අනිත් එක මම බලන සමහර ටියුට් මට පාඩම් කරන ළමයි දවස් 5යි ගත වෙනවා. ඉතින් බැලුවම ළමයි ඒ වලට කලින් දවසේ කොහොමද ටියුට් ටික පාඩම් කරලා ඉවරයක් කරගන්න. දවස් 5ක් අයක් යනවනේ. අම්බලෝ මේ මොකද්ද මේ? ඉතින් මම මෙන්න මෙහෙම පොඩි වැඩක් කරා. ඔයත් try කරන්න මෙන්න මේක gedare di කරන්න. මම හිතනවා මේක try කරොත් ඇත්තටම ඔය පාඩම් කරද්දි තියෙන නිදිමත කම්මැලිකම එපා වීම සේරම වට අයින් වෙලා යයි. ඉවර කරපු ටියුට් තියෙනවනේ. මේක දැන් මෙතන ඉන්නවා සිංහල කරන ළමයි ඉන්නවා, පොලිටිකල් කරන ළමයි ඉන්නවා, BS කරන අය ඉන්නවා. ඔය පාඩම් කරන විෂයන් ටිකක් වැඩිපුර කරන අය ඉන්නවනේ දැන් මෙතන. ඔයා ඉවර කරපු ටියුට් එකක් අරගෙන මෙන්න මේ වැඩේ පොඩ try කරලා බලන්න. ඉස්සලාම ළමයි ටියුට් එකේ අන්තිම පිටුවේ ඔයා පාඩම් කරපු දිනේ දාන්න. පාඩම් කරපු දිනේ දාන්න. දැන් අපි තුමු උදාහරණයක් විතර 2022 ජනවාරි 30 තමයි ඔයා ඉස්සලාම දැන් මේක පාඩම් කරේ. හරිද? අපි තුමු මේ ටියුට් එක පාඩම් කරන්න ඔයාට ගියා කාලය පැය 6ක්. පැය 6ක් ගියා මේ ටියුට් එක පාඩම් කරන්න. දැන් මේ පැය 6 යන්නේ එකපාරද? එහෙම පාඩම් කරන්න බෑ නේ ළමයි. අපි තුමු උදාහරණයක් විතර නිවාඩු දවසක් නා උදේ 8ට පටන් ගත්තා. 10 වෙනකන් විතර පොඩි වැඩක් කළා. කම්මැලි, ලේන්ටිය බීලා බිස්කට් එකක් කාලා ඔන්න ආයෙ චුට්ට 10 මාට පටන් ගත්තා. පැයක් විතර කළා. ආයෙ ඔන්න හවසට පටන් ගත්තා. එහෙම ගීලා ගීලා පැය 6ක් විතර ගියා කොහොම හරි මේ ටියුට් එක පාඩම් කරලා ඉවර කරා. දැන් ලොකු කාලයක්නේ පැය 6ක් කියන්නේ. දැන් ඔයා ළමයි මේ ටියුට් එක වහන්න ඕනේ ජනවාරි 30 මේක පාඩම් කරලා ඉවර වෙලා තව දිනයක් දාගෙන. ඒ දාගන්න දිනය ඔයාගේ කැපැසිටි එක අනුව දවස් 20කින් දවස් 30කින් වගේ දාගන්න පුළුවන් තියෙන ටියුට් ප්‍රමාණය අනුව. දැන් මං කියන උදාහරණයක් විතර දවස් 20කින් දිනයක් දාගන්නවා කියලා. ඒතකොට 1:30 නේ. එතකොට ඔයා 2:10 2:20 දාල වශයෙන් 2022 2:20 දිනයක් දාලා තමයි ටියුට් එක වහන්නේ. හරිද? ඒතර gedara තියෙනවනේ අර ලොකු ඉලක්කම් තියෙන කැලෙන්ඩරය. ඒ කැලෙන්ඩරේ ගිහිල්ලා පෙබරවාරි 20 කියන දිනේ කපන්න. පෙබරවාරි 20 කියන දිනේ කපන්න. කපලා ඔයයි පාඩම් කරපු ටියුට් එකේ නම එතන නිකන් පොඩක් ලියාගන්න. අපි තුමා පාඩම් කරේ ආර්ථික පද්ධති කියලා. ආර්ථික පද්ධති කියලා පොඩ්ඩක් ලියාගන්න. ඊට පස්සේ පෙබරවාරි 20 ඔය කැලෙන්ඩරේ නිකන් දින ටික ලං වෙද්දී ඔයාට මතක් වෙනවා 20 කපලා තියෙනවා. බලන්න මොකද්ද තියෙන ටියුට් එක. ආර්ථික පද්ධති තියෙන. එදාට ඔයා මේක බලන්න. ඔයාට අනිවාර්යෙන්ම යන කාලේ මොකද පැය 6ට වඩා අඩු වෙනවා. අපි තුමු ළමයි පැය 2යි ගිහ කියලා ඔයාට. පැය 2යි ගිහ. එදාට ඔයා ටියුට් එක වහන්න ඕනේ තව දිනයක් දාගෙන. දැන් ඔයා දවස් 20න් විතර නම් යන්නේ. ඒකවා තීරණය කරන්න. අපි දමුකෝ මාර්තු 10 කියලා. ඔන්න මාර්තු 10 දාගන්න. දාලා ටියුට් එක වහන්න. කැලෙන්ඩරේ ගිහලා මාර්තු 10 කපන්න. කපලා එතනට ටියුට් එකේ නම ලියාගන්න. ඉතින් මේක ඔයා දිගටම කරාම දැන් මේක අනිවාර්යෙන් ඊට පස්සේ පැය දෙකකට වඩා අඩු වෙනවනේ. අපි දමු උදාහරණයක් විදියට විනාඩි 40යි ගියේ මේක. ඕම අඩු වෙනවා. මේක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ළමයි විනාඩි 15ට වෙද්දර එනවා ඉතින්. ඉතින් ඊපස්සේ අඩු කරගන්න බෑ. මේක පෙරලන්නත් වෙලාවක් යනවා. ඒතර මේකේ වටිනාකම ඉන්නේ ඇත්තටම විභාගකට කලින් දවසේ. ඊට පස්සේ ඔයා දැන් 1:30 පාඩම් කරනවා එක ටියුට් එකක්. 1:31 පාඩම් කරනවා වෙන පාඩමක් වෙන විෂයයක්. ඒතර ඒකේ දිනේ කැපෙන්නේ 2:21ට. තේරෙනවනේ? ඊළඟ පෙබරවාරි පළවෙනිදා තව ටියුට් එකක් පාඩම්. ඒතර ඒකේ ඊළඟට දිනේ කැපෙන්නේ පෙබරවාරි 22. ඔහොම ගියාම ඔයා පෙබරවාරි මාසේ ඉවර වෙලා පෙබරවාරි අර කැලෙන්ඩරේ පොලේ ගලවද්දී අර මාර්තු මාසේ දින ගොඩක් කැපිලා තියෙනවා. හරි මාසයි. කැපිලා ඒ මාදිර යටින් පාඩමේ නමත් ලියලා තියෙනවා. අර ළමේ චිට් එකේ කිව්ව ගොඩාක් දේවල් මේකෙන් මගහැරනවා. මොකද ඔයාලට දැන් ටාගට් එකක් තියෙනවා. එකක් අර පාඩම් කරන්න ලොකු කාලයක් ගත වෙනවා නම් ඔයාට දැන් ඒක ටික ටික අඩු කරගන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර ළමයිගේ ටියුට් වල ඉගෙන ඔයගලට කලින් විභාග ලිව්වායේ මේ ට්‍රික් එක පාවිච්චි කරලා ඒගොල්ලෝ සමහර ඒවා පටන් ගන්න තියෙන්නේ දින 3යි කියලා. ඒ ජාති ගිනුම් වගේ ටියුට් එකක් ලොකුයි දින 3යි. මෙහෙම අඩු වෙලා ඒක විනාඩි 20 විතර අඩු කරගෙන තියෙනවා. හැබැයි දින පටන් ගන්න තියෙන්නේ සමහර විට 2018න් ඉවර වෙලා තියෙන්නේ 2020න්. ඒතර පොඩි ටාගට් එකක් තියෙනවා නට. එතකොට ওই නිදිමත කම්මැලිකම සේරම අයින් වෙනවා. මොකද ඔයාට ටාගට් එකකට තමයි වැඩ කරන්නේ. දැන් ගොඩක් අය නැත්තම් මේසෙ ළඟ ඉඳගෙන තමයි කල්පනා කරන්නේ මොකද්ද ගන්න ටියුට් එක කියලා. දැන් මේකෙන් ගොඩක් දේවල් වෙන. එකක් ඔයාට පාඩම් කරන්න ගතවන කාලය අඩු කරගන්න පුළුවන්. අනිත් එක ඔයාට මාර නිශ්චිත ප්ලෑන් එකක් එනවා. මාර්තු මාසේ කැලෙන්ඩරේ කොලේ ගලවද්දී අප්‍රේල් මාසේ දින සේරම කැපිලා තියෙන්නේ. බොරු ප්ලෑන් හදාගන්න ඕනේ. සමහර අය ප්ලෑන් හදාගන්න පාන්දර 5ට අවදි වී 5යි 5 දක්වා දත් මෙත් 5යි 10 දක්වා මූණ සේදීම 5යි 15 දක්වා කොණ්ඩි පීරීම. එහෙම බොරු ටයිම් ටේබල් ඕනේ නෑ නේද? තේරෙනවද? හැමදාම අර මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ එක දෙයයි. අර ඉලක්කම් ලොකුට තියෙන කැලෙන්ඩරයක් විතරයි ඔයාට ඕනේ. පැහැදිලිද? මේකේ වැදගත්කම මං කියවන ඉන්නේ විභාගයට කලින් දවසේ කියලා.
विभाग कलींदे अभी तुम हेटी को सिलबस आर्थिक विषय පාඩම් කරන්න විභාගෙ උත්තර ලියන්න කරුණු කාරණා දැනගෙන ඉන්නෙපා ඒ වගේ දෙයකට මේක වාට පාවිච්චි කරන්න පුළුවන්.